අයිබුවන් ආදරණීය දුවේ පුතේ ඔන්න අද පැලෑටි හා ගස්සල් තේමාව යටතේ අපිට සාකච්ඡා කරන්න තියෙන ක්‍රියාකාරකම් පහ. ක්‍රියාකාරකම් පහ යටතේ පුතේ අපිට තියෙනවා විවිධ වර්ගයේ මල් ඒ වගේම ශාක පත්‍ර වේලගෙන ඒවා අලවලා සුබ පැතුම්පත් ඒ වගේ විවිධ විවිධාකාර නිර්මාණ කීපයක් කරන්න. පුන්දින පුතේ අපි දන්නවනේ දුන ශ්‍රේණියේදී හිම අපි ඉගෙන ගත්ත දැන් ඔයාලා එක දෙකෙදි ඉගෙනගෙන තියෙනවා මම හිතන විදිහට ශාක පත්‍රයක මල් අර පත්‍ර පොල ඇතුලේ දාලා උඩින් බරක් තියලා ඔයාලා දන්නවා දැන් වේල ගන්න විදිහ නේද මල් එහෙම වේල ගන්න විදිහ ශාක පත්‍ර වේල ගන්න විදිහ දැන් අපිට මම ඉස්සෙල්ලක් කිව්වා මුලදිම විදිහට ශාක පත්‍ර මල් වගේ දේවල් වේලලා තියාගන්න කියලා නේද පුතේ අපිට මෙතෙන්දී මල් ශාක පත්‍ර වලට අමතරව ඉරටු ඒ වගේ දේවල් දැන් විවිධ ඇට වර්ග තියෙනවා ශාක වලින් ලබා ගන්න නේද වට්ටක් ඇට පිපිඤ්ඤ ඇට අන්න ඒ වගේ පුතේ දවස් ඊළඟට පොල් කුඩු යොදා ගන්න පුළුවන් නේද ලී කුඩු පොල් කුඩු අන්න ඒ වගේ දේවල් යොදාගෙන විවිධාකාර දේවල් වලට යොදා ගන්න පුළුවන් සුදු ලුණු පොතු රතු ලුණු පොතු එතකොට කෙහෙල් ගස් වල අර වේලිලා තියෙන පත්‍ර කොටස් අන්න ඒ වගේ දේවල් එතකොට තව හනසු බූමටු වලින් අන්න ඒ වගේ දේවල් වෙනුත් මෙතෙන්දි ගන්න පුළුවන් පොල් කෙලි ඒ වගේ දේවල් අරගෙන අපිට තියෙන පුංචි නිර්මාණයක් කරන්න. පුතාලට දැන් ගෙදර ඉන්න එකේ දැන් අපිට මාර්තු 15 වෙනිදා නේ ආයේ ඉස්කෝලේ පටන් ගන්නවා කියලා තියෙන්නේ නේද? ඉතින් ඔන්න ඒ කාලේ ඇතුළත පුතාලා මේ නිර්මාණය කරන්න ඕනේ. අපි උදාහරණ පෙන්වන්නම් පුතාලට. ඒව වේලලා ඔයාලා ඔන්නක සුබපැතුම් පතක් නිර්මාණය කරන්න තියෙනවා. පුතේ මෙතෙන්දී අපිට සුබපැතුම් පත විභාග ජයග්‍රහණයකට එහෙම නැත්නම් පන්විලයකට දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට දැන් උපන්දිනයකට ඒ වගේ විවිධ හේතු වලට සුබපැතුම් පත නිර්මාණය කරන්න පුළුවන් පුතේ මම උදාහරණ කීපයක් පෙන්නන්නම් ඔය උපන්දිනයකට ශාක පත්‍ර යොදාගෙන කළ සුබපැතුම් පත අප පුතේ එකින් එක බලමු තියන් ඔය තියෙන පුතේ තවත් ශාක පත්‍රය යොදාගෙන කරපු සුබපැතුම් පත නිර්මාණයක් පුතේ අපිට තව පුළුවන් නේද ඔයාලට මතකයි නේද අර කොස්කොලයක් එහෙම ගත්තාම දිරාගිය කොස්කොල වලින් එහෙම අර උස්සපුවාම ඒ කොස්කොලේ නාරටි ටික තියෙනවා කොලේ ඔක්කොම දිරාපත් වෙලා ඔය කොස් ගසියට එහෙම බැලුවාම පොඩ්ඩක් කෝටුවකින් අවුස්සලා අන්න ඒ වගේවත් අපිට හොයාගන්න පුළුවන් නේද අපි එකින් එක බලමු පුතේ ඔය තියෙන්නේ තවත් ශාක පත්‍ර වලින් කළ නිර්මාණයක් නේද ඔය සත්තු හදලා ශාක පත්‍ර අලවලා ඒ නිර්මාණය වලට මම ආයි පෙන්නන්න නෑ අනිත් එක තාලව ගමම බලන්න බලලා උරුවට සරල අදහසක් ගන්න. අපේ නිර්මාණයේ අපි ඔය පෙන්වන්නේ ඔයාලට ඔයිට වැඩිය හොඳ සුන්දර අදහස් තියෙනවා. අපූර්ව නිර්මාණකාරී උත්තරුවන් ඉන්නවා නේද අපාතර දුවල පුතාලා. දැන් ඔය දේවල් බලලා ඊතර පොඩි අදහසක් අරගෙන ඔන්න ශාක පත්‍ර වලින් දැන් කරන්න බොහොම අපූර්ව වැඩක් තියෙනවා. විවිධ ශාක පත්‍ර යොදාගෙන නේද? නාලුවෙක් එහෙම ඔය බලන්න අලංකාර විදිහට නිර්මාණය කළා නේද? සමනල්ලු හදලා තියෙනවා. දුවල පුතාලගේ නම ගහලා ඔය වගේ A4 කොලේක නිර්මාණය කරලා තියාගන්න අපි පාසල පටන් ගත්තාම ඔයාලට අරගෙන එන්න කියලා කියනවා. හොඳයි පුතේ අපේ ක්‍රියාකාරකම් පහ යටතේ ඔන්න ඔය ක්‍රියාකාරකම තමයි අපි කරන්න තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන් හැමෝම ඔය නිර්මාණය කරන්න ඕනේ. පුතේ ඊළඟට අපි මේ දෙකම ක්‍රියාකාරකම 6 යටතේ මොකද කරන්න තියෙන්නේ කියලා පොඩ්ඩක් විමසලා බලමු. පුතේ මෙතෙන්දී අපිට ඉගෙන ගන්න තියෙනවා ශාක හා සතුන් අතර ඇති සම්බන්ධතාව හොයලා බලන්න. පුතේ මේ ගස්වැල් එක්කලා සතුන් අපිට කියද්දිම මතක් වෙනව නේද? එකට බද්ධ වෙලා ඇලිලා ඒගොල්ලෝ හරි සමීප සම්බන්ධතාවක් ගස්වැල් හා සතුන් අතර
පවතින්නේ. පුතේ අපි පොඩ්ඩක් බලමු අපිට පොඩි මෙතනදී කරුණු කිහිපයක් යටතේ මාතෘකා කිහිපයක් යටතේ හොයලා බලන්න තියෙනවා මෙන්න මේ කාරණා ගැන. ඔයාලට මම පෙන්නන්න හුදු හදන්නේ කෙසේ ඒ ප්‍රශ්න ටික. ඔකේ තියෙනවා කුරුල්ලෝ කූඩු හදාගන්නේ කොහොමද, මොන වගේ ද්‍රව්‍ය යොදාගෙනද, දී ඊළඟට දිමිය කුඩු හදාගන්නේ මොන ශාකවලද, ඒ ශාකේ මොන කොටස්වලද, ඒ වගේම පක්ෂීන් අපි දන්න කුරුල්ලෝ නේද, ලේන් වඳුර වගේ සත්තු ආහාර විදියට ලබාගන්නේ ශාකේ කොටස්, ශාකේ මොන කොටස්ද, මල් පැණිවල බොණ්ඩේ ඉන සත්තු කවුද, ඒ සත්තුන්ගේ ශාකවලට ලැබෙන ප්‍රයෝජන මොනවද, ඒ වගේම දලඹුව ගොළුබැල්ලෝ ගවය වගේ සත්තු ආහාරයට ගන්නේ ශාකවල මොන කොටස්ද, එම කොටස් වලින් ආහාරයට ගත්තහම ශාකයට ඒ සත්තු ආහාරයට ගත්තහම ඒ කොටස් ශාකයට සිද්ධ වෙන හානි මොනවද, ඔන්න වගේ කරුණු ගණනාවක් යටතේ අපිට පුතේ මේ මාතෘකාව කතා බහ කරන්න පුළුවන්. මේ සත්තු හා ශාක අතර සම්බන්ධතාව ගැන කතා බහ කරන්න. තවදුරටත් පුතේ ඉදිරියේදී තවත් කරුණු කිහිපයක් තියෙනවා. අපි මුලින්ම බලලා ඉමු මේ කුරුල්ලු කොහොමද කූඩු හදාගන්නේ, මොන වගේ ද්‍රව්‍ය යොදාගෙනද කියලා. පුතේ අපි අපූරු ඡායාරූප පෙළක් තියෙනවා. ඉස්සෙල්ලාම අපි ඒ ඡායාරූප ටික නරඹලා ඉමු. ඔයාලා ආසයිද පුතේ බලන්න නේද? අපි එකින් එක පෙන්වන්න. ඔය පුතේ පත උඩහට ගිරවෙක් කූඩුවක් හදාගෙන තියෙන විදිහ. ඔය තව සතෙක් බිනියක ගස් බිනියක ඒගොල්ලන්ගේ ඒ හාරලා තියෙන බිනියක කූඩු හදාගෙන ඉන්න විදිහ. ඔතන පුතේ ඔය මී වදයක් බැඳලා තියෙන විදිහ නේද? බම්බර බම්බර වදයක් වගේ. පුතේ මම පොඩ්ඩක් ඊළඟ ඡායාරූපෙන් පොඩ්ඩක් නවත්තලවත් එක්කලා කතා කරන්න. ඔයාලා පුතේ බලන්න මේ වටපිටාවේ ඇවිදලා හොඳට බලන්න දිරාගෙන යන පොල් ගස්වල, මැරෙන්න ආසන්න පොල් ගස්වල එහෙම කොට්ටෝරුව හිල් හදලා තියෙන ඒවා. ඔන්න දැන් අපේ ගෙදර එහෙම නම් මයිනෝ පැටව් දාලා හැමදාම මේගොල්ලෝ පැටව් දාන්නේ ඒ ගුහාව වගේ ඇතුළට බිනි වගේ හාරලා තියෙන එක තමයි තෝරගෙන තියෙන්නේ. අන්න ඒ වගේ ඔයාලට අවට පිටාවේ වත් එහෙම ඇවිදිද්දි කෙවත් ඇවිදිද්දි ඔන්න ඔයගේ අපූර්ව අවස්ථා දැක ගන්න පුළුවන් වෙයි. පුතේ ඒ වගේම තව ඔයාලට බලන්න පුළුවන් වෙයි ගස්වල දිර සමහර වෙලාවල්දී දිරමින් පවතින ගස්වල, දිරාගිය ගස්වල ගිරව් එහෙමත් පැටව් දානවා නේද ඒ බෙන්නවල. පොතේ අපි ඉදිරියට යන් ඔයාලට මම තව ඡායාරූප කීපයක් තියෙනවා පෙන්නන්න. ඔය බක මූණු දෙන්නේ නේද, බස්සු දෙන්නේ වගේ කුරුල්ලෝ දැන් අත්තක අගිස්සේ කූඩුවක් හදාගෙන තියෙනවා නේද මැද හරිය කොටස. ඒ කොළ අතු වලින් මේ කොළ වලින් බලන්න බොහොම අපූර්වට හදාගෙන තියෙනවා. ඔය පේනවා නේද? අපිට හිතා ගන්නවත් බැරි තරම් අපූර්ව ආකාරයෙන් ඒගොල්ලෝ බලන්නකෝ මේ ශාක පත්‍රේ නමාගෙන ඒක ඇතුළට ගෙනල්ලා පුංචි පුංචි කෝටු කෑලි ගෙනල්ලා, හී නූල් වගේ කෑලි ගෙනල්ලා, කෙඳි ගෙනල්ලා ඒගොල්ලෝ හදාගෙන තියෙනවා නේද කූඩුව. ඒ බලන්නකො පුතේ කුරුල්ලා දැන් ඔතන කූඩු හදාගෙන තියෙන්නේ. බලන්නකො මොන වගේ ද්‍රව්‍ය යොදාගෙනද කියලා. මේ සම්පූර්ණයෙන්ම වේලිච්ච කොළ යොදාගෙන යාගේ කුරුළු කූඩුව හදාගෙන තියෙන්නේ එකතු කරලා කෙලවලින් අලවලා වගේ. එතන නම් දිමි ගොටුවක මේ බලන්න පුතේ හීන් කෙඳි ගෙනල්ලා මේ කුරුළු හොටේ තියෙන කෙඳි ගෙනල්ලා ඒ කෙඳි එකින් එක මොන තරම් අපූරු නිර්මාණයක්ද මේ යාගේ කුරුළු කූඩු එයා හදා ගන්නවා. කෙඳි එකින් එක අමුණ අමුණ පටලව පටලව මේ බෙනේක පැටව් දාලා නේද ගස් බෙනේක යා එයාගේ පැටවුට කවනවා.
මේ බලන්නකෝ චූටි කුරුළු කූඩුවක් හදාගෙන දැන් ඒකේ කුරුළු විතර දාගෙන එයා පැටව රකින්නවා මේ ගුහාවක චූටි පැටියා විතර දාලා දැන් පිටරේ පැටියා එළියට ඇවිදිලා ආපු අවස්ථාව එයා කෑම හොයාගෙන ඇවිදිලා දෙනවා එයාගේ අර කූඩුව විදිහට ඒ ගස්සේ බෙනේ බෙනියක් හරි හැරිච්ච එකක් තමයි කූඩුව විදිහට එයා එතන යොදාගෙන තියෙන්නේ මේ බානකෝ ජලය කිට්ටුව ජීවත් වෙන සතුන් අර මේ පන් වගේ ශාකාරගෙන ඒවායේ එයාගේ හදාගෙන තියෙන්නේ කුරුළු කූඩුව මේ කොක්කු ඔයාලා මේවා දැකලා තියෙනව නේද ඔය බලන්නකෝ මේ කපුටු කොක්කු වගේ සතු අර කුරුළු කූඩුව කෝටු වලින් හදාගන්නේ ඔය කෝටු ගෙනහලා අපි දන්නව නේද මේ එකම මම කතාවක් කියන්න මම දන්නව නේද ඔයාලා මේ කොහා බිත්තර දාන්නේ කපුටු කූඩේ නේද ඔය මේ බලන්නකො කුරුළු පැටව හදාගෙන පැටවට කඳ ඒනවල පැටව කට අරගෙන බලාගෙන ඉන්නවා මේ බලන්නකො පුතේ ගොයම් කොළ වගේ දිගටි පත්‍ර තියෙන කොළ වලින් මේ කුරුල්ලා ගේ හදාගෙන තියෙන්නේ පුතේ ඊළඟට අපි ඊළඟ ඡායාරූප බලමු දැන් එකින් එක තව බලමු මේ පුතේ පේර ගහක් බලන්නකෝ මේ දැන් අපේ වීවේ අපේ ගෙදර පේර ගහක් මේ විදිහටම මේ මේ පැණි කුරුල්ලෝ ওই විදිහට කූඩු හදාගෙන තියෙනවා ඔහේ ඒගොල්ලෝ ඔය ශාකවලම සිහින් කෙඳි වගේ දේවල් යොදාගෙන තමයි ආශ්‍රිත ඒගොල්ලන්ගේ කූඩු හදාගෙන තියෙන්නේ මේ මේත් එක අවස්ථාවක් පැණි කුරුල්ලෙක් කූඩුවක් හදාගත්ත අවස්ථාවක් මේ බලන්න කොහොතේ මේ කුවියලි ශාක පත්‍රය යොදාගෙන කෙඳි ඒ වගේ දේවල් යොදාගෙන යාගේ කුරුළු කූඩුව හදාගෙන තියෙන හැටි හොඳයි අපි දැන් ඡායාරූප විශාල කුමාරයා බලුවා නේද පුතේ දැන් ඔන්න ඔයාලට හොඳ අවබෝධයක් ආවා නේද සත්තු මේ කුරුල්ලු විශේෂයෙන් කුරුල්ලෝ ශාක හදාගන්නේ කොයි විදිහද මොන වගේ ද්‍රව්‍ය යොදාගෙනද කියලා පුතේ ඔයාලා තව දුරටත් උදේට එහෙම බලන්න මේ හැන්දෑවටත් බලන්න දවල් කාලෙට වැඩිය විශේෂයෙන්ම අවට පිටාවේ ඇවිදලා ඒ ඇවිද්දහම ඔයාලට තව හොඳට ඉතා හොඳ නිරීක්ෂකයෙක් වෙලා හොඳට මේ බලා ගන්න පුළුවන් වෙනවා කුරුල්ල කොයි විදිහටද කූඩු හදාගෙන තියෙන්නේ කොයි විදිහටද මොන වගේ ද්‍රව්‍ය යොදාගෙනද කියලා දැන් අපි ඉස්කෝලේදී කළා නම් එමු කුරුළු කූඩු කිහිපයක් අරගෙනත් එන්න කියලා ඔන්න ඔයාලට කියනවා නේද? එහෙනම් ඔයාලා ඔන්න කුරුළු කූඩු කිහිපයක් හොයාගෙන හොයාගන්න පුළුවන් වැඩි මහන්සියක් වෙන්න ඕනේ නැහැ නේද? ඇවිද්දාම කලහම. ඉතින් හොයාගෙන ඔයාලා එකින් එක ඒවා බලන්න පුතේ සියුම් විදිහට මේ කුරුල්ලෝ කොහොමද මේ කූඩු හදන්න කෝටු නමල අරගෙන ඒ කෙඳි ඒවා සමහර කුරුල්ල පුළුන් වගේ දේවල් උත්දා ගන්නවා. ඊළඟට සිහින් තනකොළ කෑලි වේලි ශාක පත්‍ර අනේ වගේ දේවල් යොදාගෙන හදලා තියෙන්නේ කියලා. පුතේ මම වඩු කුරුළු කූඩු කිහිපයකුත් ඔයාලට පෙන්වන්නම්. පුතේ ඔයාලට දැන් වඩු කුරුළු කූඩු කිහිපයකුත් පෙන්වන්නම්. ඌ වඩු කුරුල්ල ගැන කතා කරද්දී ඊයාලා මේ ජලය ආශ්‍රිත ගංගා ආශ්‍රිතව තමයි ගොඩක් වෙලාවල් වලදී මේ කූඩු හදාගන්නේ. පුතේ පැරණි අය කියනවා මේ වඩු ගඟේ ඉඳලා ඉහළට කොයිතරම් ඉහලකින්ද හදන්නේ කියලා වඩු කුරුල්ලගේ කූඩුව දිහා බලලා මේ ඒ කාලේ පායන කාලයක්ද කොයි කාලේද වර්ෂාව ලැබෙන්නේ කියලා පැරණියට කියන්න පුළුවන් හැකියාව තිබුණා. ඒ කියන්නේ පුතේ පහලින්ම හදනවා නම් ගඟේ ඔන්නේ වර්ෂාව අඩු කාලයක් වඩු කුරුළු කූඩු ගහේ ඉහලින් හදනවා නම් මේ ගංගා ආශ්‍රිත ඊගොල්ලෝ දන්නවා දැන් එහෙනම් හොඳට වහින කාලයක්. ඇයි ගඟ පිටාර ගලුවා වුණාට ගඟේ ගහේ ඉහලින් හදලා තියෙනකොට මේ වඩු කුරුල්ලන්ට කූඩුවට හානි වෙන්නේ නැහැ. එතකොට පැරණි අය අන්නේ කුරුළු කූඩු තියෙන හදන උසාවුව තීරණය කරලා තිනවා වර්ෂා කාලය නියං කාලය පිළිබඳව. ඉතින් පුතේ දැන් මෙතන බලන්නකො බොහොම මේ වඩු කුරුල්ලා කියලා කියන්නේ වඩුවා කියලා කියනවා නේද සත්වලෝකේ. හරිම ඉතාම නිර්මාණශීලීව එයාලගේ ඔය කුරුළු කූඩ හදන්නේ. පුතේ ඔයාලා දන්නව නේද කණාමැදිරියේ කෙම රැයට දානවා කියලා වඩු කුරුල්ල කූඩුව ආලෝකමත් කරගන්න ඇස්ලේ පුළුන් වගේ දේවල් ගිහින් අතුරනවලු පැටවුට ඒ තරම් බොහොම සිනිඳු සුව පහසු ජීවිතයක් ගත ඒ පැටවුට ඒ කූඩුව ඇතුලේ හදලා දෙන්න. ඉතින් පුතේ ඕම් බලන්න දැන් ඔයාලා හොඳ අවබෝධයක් ආවා කුරුළු කූඩු
හදන විදිහ ඒ වගේ යොදා ගන්න ද්‍රව්‍ය ගැන. පුතේ අපි ඊළඟට බලමු ගිමි ගොටු ගැන. ඔයාලා ඔන්න හොඳට නිරීක්ෂණය කරලා බලන්න ඕනේ ගිමි ගොටු. ඉස්සර නම් දඬුවම් කළාම ගිමි ගොටු හැම දානවා නේද ගහක් බැදලා හැම. අපි සීයලා ආච්චි නැහැම ගිමි ගොටු දාලා තියනවලු නේද? එහෙම කතාවලුත් තියනවා නේද? දැන් බලන්න පුතේ ගිමියක් කියලා කියන්නේ කඩියා වගේම කඩියට ඒ ප්‍රමාණයම වගේ දුඹුරු පාට ඔය ඉන්නේ දිමියෝ. අපිට එහෙම දිමියෝ එහෙම කෑවහම එහෙම වේදනාවක් එනවා නේද? ඒ බලන්න පුතේ ඔය දිමි ගොටු හදලා තියෙන විදිහ දුබ්බොටු හදලා තියෙන ශාකවල විශේෂයෙන්ම පත්‍ර ප්‍රයෝගික කර ගන්නවා නේද? ඒගොල්ලෝ පත්‍ර නමලා බලන්නකෝ මේ හදාගෙන තියෙන අපූර්ව දිමි ගොට්ට මේ ශාක පත්‍ර කීපයක් එකතු කරලා සමහර අවස්ථාවල් වලදී සමහර අවස්ථාවලදී එකම පත්‍රයේ ගොටුව හදනවා. ඔන්න දැන් වෙලේ ඔය වෙල්ලයිනේ සමහර ගෙවල් වල මේ සමහර ගස් වල එතකොට ඔය දන් ගස් වල මාදන් ගස් වල ඒ වගේම ඇක්ටෝනියා ගස් වල ඒ වගේ ශාගපතේ එක ගස් වල එහෙම ඔන්න දිමි ගොටු හොඳට හදලා තියෙනවා දැක ගන්න පුළුවන්. මේ බලන්නකෝ පුතේ කැන්න ගස් වල කොහමරි ලොකු පත්‍ර තියෙන ගස් වල දැන් ගොරක ගස්සල වගේ එහෙම වුණත් හරියට දිමි ගොටු තියන පත්‍ර කීපයක් වුණා වගේ අකුලල අරගෙන තමයි ඒගොල්ලෝ ගොටුව හදාගන්නේ. එයාලගේ වාසස්ථානයේ විදිහට දිමි ගොටුව ඔය බලන්නකො හදාගෙන තියෙන අපූර්ව නමල අලෝල ඉතින් පුතේ ඔන්න ඕවාගේ කරුණු ගැන ඔයාලා හොඳින් අධ්‍යයනය කරන්න ගෙදරදී. දැන් මේ කාලේ ඉන්නකොට පරිසරයේ ඇවිදලා අවට පිටාවේ දිමි ගොටු එහෙම හොයලා බලන්න ඒවා හදලා තියෙන කොහොමද කියලා අතට අරගෙන බලන්න. දිමියෝ කවා ගන්නෙ නැතුව ඔන්න ඔයගේ දේවල් පිළිබඳ ඔන්න හොයන්න හොඳ අවස්ථාවක් තමයි මේ තේමාව යටතේ අපිට උදා වෙලා තියෙන්නේ නේද? අපි පුතේ දැන් ඔයාලා දන්නවා දිමිය ගොටු හදන්නේ මොන වගේ ශාකවලද? ඒ වගේම ශාකේ මොන කොටස් වලින්ද කියලා. ශාකේ පත්‍ර යොදාගෙන ඉන්නේ නේද? ඉතින් එහෙනම් තවත් හොයලා බලන්න මොන වගේ ශාකවලද මේ අවට පිටාවේ දිමිය ගොටු හදලා තියෙන්නේ කියලා. මම නැටිජෙක් කිහිපයයිනේ නේද? පුතේ අපි ඊළඟට බලමු අපිට හොයලා බලන්න තියෙන පක්ෂි. ඒ කියන්නේ කුරුල්ලෝ, ලේල්ලෝ, ඒ වගේ සත්තු, වඳුරෝ, එතකොට ගවයෝ වගේ සත්තු, ගෝනු, මූ අන්නේ වගේ සත්තු, හාවෝ, ඒ වගේ සත්තු ශාක භක්ෂක අය නේද අපි මේගොල්ලන්ට කියන්නේ. ඉතින් පුතේ මේ සත්තු අලින් නේද? ඒ වගේ ශාක භක්ෂක සත්තු ආහාර විදියට ශාකවල මොන කොටස්ද ගන්න එක. සමහර සත්තු ශාකවල ගෙඩි කනවා, සමහර සත්තු කනවා මල්, සමහර සත්තු කනවා කුංචි දළු, තව සමහර සත්තු නටුව කනවා. දැන් වඳුරෝ එහෙමනම් පුතේ නට් ගෙඩි කනවා. එතකොට දැන් ඔය මඤ්ඤුක්කවල එහෙමනම් නට්ට හපලා කනවා. පත්‍රවල මේ සිහින් අර මුලම හරිය දැල්ල කඩලා හපලා කනවා, ගස් ලැබු දළු කනවා. මොන වඳුරු මම මේ දැක්කු දේවල් වලින් මම දැන් මේවා හොයාගත්තේ. ඔයාලත් බලන්න අන්නේ වගේ සත්තු මොනවද කන්නේ කියලා. දැන් කරටි කඩාගෙන කනවා, දැන් අලි එහෙම නම් කොලාත් එහෙම කඩාගෙන කනවා නේද? දැන් ගිරාව් මේ වගේ විශේෂයෙන් පක්ෂීන් වර්ග ගත්තහම ඒගොල්ලෝ ගෙඩි ආහාරයට ගන්නවා. ඊළඟට කරල් කනවා නේද? මොනරු එහෙම, දැන් මොනරු වගේ සත්තු එහෙම ඔය වී කරල් එහෙමත් වෙල් වලට ඇවිදිලා කනවා. මේ ඉත්තෑව අල වර්ග කරනවා. ඔන්න වගේ මේ මේ සත්තු විවිධ ශාකයලත් විවිධ කොටස් ආහාරයට ගන්න අවස්ථා අපිට දැක ගන්න පුළුවන්. පුතේ අපි ඡායාරූප කිහිපයක් බලමු. මම ඔයාලට හොයාගෙන තියෙනවා ඡායාරූප කිහිපයක් දැන් පෙන්වන්න. පුතේ ඔය බලන්නකෝ ලේනෙක් උතර නම් අඹ කන අවස්ථාවක් තියෙන්නේ. පුතේ දැන් පොඩ්ඩක් කියන්න. තව ඔයාලා දැන් දන්නව නේද ගස් ලැබු එහෙම කනවා ලේන්නු. දැන් ඔය පුතේ කිහෙල් ගස්වල කිහෙල් මුහය, කිහෙල් මල කියලා කියන කිහෙල් මුහය එහෙම අන්න හරියට මේ ඒකේ පැණි බොන්න එනවා නැලේන්නු. ඒ කිහෙල් මුහෙම අපි දැන් අපේ ගෙවල් වල තියෙන එහෙම අපේ වත්ත තියෙන කිහෙල් ගස්වල අපි කිහෙල් මුහය කඩන්නේ ගොඩාක් කල් ගිහිල්ලා. ඇයි කාලයක් මේගොල්ලෝ අර ඊ පැණි බොන්න එනවා. ඒ වගේම කිරි බවුල් එහෙම හරියට ඇදිලා එනවා මේ කිහෙල් මුහ තියෙන මේ කිහෙල් මුහයක් එහෙම තියෙනවා නම් හැන්දෑ වැහැය හමාර තහත පිටර කිරි බවුල් හරියට පුංචි පුංචි බවුල් කිරි බවුල් ඇවිදිලා අර පැණි බීලා යනවා. දවල් කාලේදී ඔය ලේන් මුහෙම හරි කැමති කිහෙල් මලේ පැණි බොණ්ඩ. ඉතින් බලන්න පුතේ උතර දැන් ඔය තියෙන්නේ අඹ ගෙඩියක් කන අවස්ථාවක්. අපි ඉදිරියට මම ඔයාලට තව ඡායාරූප කීපයක් පෙන්නන්න.
දැන් ඔය තියෙන ගිරවෙක් උඹ පේර ගෙඩියක් කන වෙලාව අවස්ථාවක් නේද? තව ජම්බු ගස්වල එහෙම කොළ ගිරව් එහෙම හරියට ඉන්නව නේද? මේ ජම්බු පිරිච්ච කාලවලදී ගෙඩි කන්න එනව නේද? තවදුරටත් බලමු ඉදිරියට. ඔය තියෙන වඳුරෙක් කෙහෙල් ගෙඩියක් කන අවස්ථාවක් අතර නම් තියෙන්නේ නේද? හරි. එතකොට පුතේ දැන් ওই විදිහට ඔයාලට දැන් පේනවා නේද? පක්ෂීන් දැන් ඔතනත් ඔය පක්ෂියෙක් ගෙඩියක් කන අවස්ථාවක් නේද? තව අපි පහලට යමුකෝ. පහලට යද්දී ඔය තියෙන මුවෝ එහෙම තනකොළ කන අවස්ථාවක්. ලපටි තනකොළ කනවා ඔය. ඉතින් පුතේ ඔය වගේ දැන් ඔයාලට ඔන්න පක්ෂීන් ලේනුන් වඳුරු වගේ ගවයෝ ඒ වගේ දැන් අපිට දැක ගන්න එදිනෙදා පුළුවන් ගෙවත්තේදී වෙලට ගියහම ඒ වගේ වතු වල එහෙම ඔන්න දැක ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඒ දැක ගන්න පුළුවන් අවස්ථා ඉතා හොඳින් නිරීක්ෂණය කරන්න මේ සත්තු මොන වගේ ශාක කොටස්ද ආහාරයට ගන්න කියලා. ඒ එතකොට පුතේ ඔයාලා අන්නේ දේවල් නිරීක්ෂණය කරලා ඔයාලම අත්දැකීම් ලබා ගන්න. දැන් ඔය කිරිබවුල් එහෙම එනවද කියලා ටීචර් කිව්වට හිතන්නේ නැතුව පොඩ්ඩක් ඇත්තද මේක කියලා 6 5 මාර්ට 6 6 6 මාර්ට විතර වගේ වෙනකන් අධ්‍යයනය කරන්න ඔයාලගේ කෙහෙල් ගහක කෙහෙල් මුහේ කඩන්නේ නැතුව පැණි එළියට එනකොට කෙහෙල් මුහේ තියෙනවා. ඒකේ පැණි බොණ්ඩ ඔය කියන සත්තු වෙනව නේද කියලා දහවල් කාලේදී බලන්න ලේන් වෙනව නේද? ඊළඟට ඕන ඕවාගේ කරුණු ඔයාලා හොඳට හොයලා බලන්න. මේ මේ අපි පෙන්නන කරුණු වලට විතරක් සීමා වෙන්නේ නැතුව. පුතේ අපි ඊළඟට බලමු මල් පැණි බොන්නේ ඉන සත්තු කවුද? ඒ සතුන්ගේ ශාක වලට මොනවද සිද්ධ වෙන ප්‍රයෝජන කියලා. පුතේ මේ බලන්නකො බම් මේ මෙතන නම් දැන් ඉන්නේ ඔය බඹරේ. මීමැස්සෙක් නේද? මීමැස්සෙක් මල් පැණි බොන්නේ නැව අවස්ථාවක්. දැන් ඔය මෙතන බලන්න ඔය බත් කූරෙක් පැණි බොන්න ආපු අවස්ථාවක්. ඊළඟට මම ඔයාලට පෙන්නන්නම් මේ බලන්නේ මේ මීමැස්සගේ ඇඟ පුරා පරාග පැවරිලා නේද මල් වල මුන් ඒක පරාග වලින් මේ මීමැස්ස වැහිලා. දැන් මීමැස්ස විතරක් නෙමෙයි පැණි කුරුල්ලො ඉන්නවා. එතකොට අර කණෙය මැස්සො ඉන්නවා. ඊළඟට දෙබරු, ඊළඟට බඹරු, ඊළඟට මේ වගේ මීමැස්ස ඕවගේ බොහෝමයක් එනවා. දැන් මේගොල්ලෝ මල් වල පැණි අරගෙන යන්න නේද සමනල්ලු. ඉතින් පුතේ මේ මල් පැණි බොන්නේ ඉන සත්තු කවුද කියලා ඔයාලා උදේට නිරීක්ෂණය කරන්න. හොඳම වෙලාව 6 ඉඳලා 7 විතර වගේ වෙනකම් මේගොල්ලෝ මේ හරි උදේම වැඩ පටන් ගන්න ආයෙනි. ඔයාලා හොඳට නිරීක්ෂණය කරන්න ඔයාලට දැක ගන්න පුළුවන්. දැන් අපි ගිවත්තේදී එහෙම මම හරියට නිරීක්ෂණය කර දේවල් ඔයාලට පෙන්නන්නම් උදෑසන කාලයේදී වීඩියෝ දර්ශන කීපයක්. එතකොට ඔයාලට ඔන්න දැක ගන්න පුළුවන් මේගොල්ලෝ මේ පැණි බොන්න ආපු අවස්ථා වෙලේදී මම ඔයාලට මේ අතරෙම පෙන්නන්න මේ වෙලේදී මේගොල්ලෝ ඇවිදිල්ල උදේ කාලේ ගත්ත වීඩියෝ කිහිපයක් මම තියෙනවා. ඔයාලත් අන්නේ දේවල් හොඳට ගිහින් බලන්න ඕනේ. බලලා මේ සත්තුන්ගේ මොනවද මේ ශාක වලට සිද්ධ වෙන්නේ කියලා බලන්න. දැන් ඔය ඔතන බලන්නකෝ ඔය හුටේ තැවරිනවා පරාග ඔය මල්. පුතේ දැන් ඔය පරාග තැවරිලා ඊළඟට ගෙඩි හැදෙන්න මේ ඉතාලම මේ සත්තු උදුමාකාර දායකත්වයක් ලබා දෙනවා. පුතේ දැන් අපි ඔයාලට පෙන්නන්න උදේ කාලේ මම ඔන්න විරට ගිහිල්ලා ගත්ත වීඩියෝ දර්ශන කීපයක්. ඔයාලත් ඔන්න වගේ නිරීක්ෂකෙක් වෙන්න ඕනේ. මම දැන් දිගටම ඔයාලට ඒ ටික පෙන්නන්නම් ඒ දර්ශන ටික.
පුතේ දැන් ඊළඟට අපි බලමු දලඹු ගොළු බෙල්ල ගවි වගේ සත්තු ආහාරයට ගන්න ශාකවල මොන කොටස්ද ඒ ඒ ආහාරයට ගන්නකොට ඒ වගේ දේවල් වලින් ශාකවලට සිද්ධ වෙන හානි මොනවද කියලා දැන් බලන්න පුතේ උතර පේනව නේද දලඹු විශේෂයෙන් ඔය ලපටි දලු ඊට පස්සේ පත්‍ර වගේ දේවල් කා දමන අවස්ථා තියෙනව නේද එතකොට මොකද වෙන්නේ ශාකයේ වර්ධනයේ බාල වෙන්න බලපානවා එතකොට මල් පිපෙන එක ප්‍රමාද වෙන්න බලපානවා ගෙඩිය දෙන එක ප්‍රමාද වෙන්න බලපානවා ඔය බලන්න ඒගොල්ලෝ කාලා දාපුවාම පත්‍ර වගේ දේවල් නේද දැන් සමහර වෙලාවට ලපටි මල් පවා දලඹු කාලා දාන අවස්ථා තියෙනවා දැන් ඔය ගොළු බැල්ලි කාන කරන අවස්ථාවක් ඔයාලට ඔය දැක ගන්න පුළුවන් පුතේ බලන්නකො මේ ගවයෝ හිම තනකොළ උලා කෑවහම කාලයක් යනවා නැවත ඒ වගේ තනකොළ වැවෙන්න ඉතින් ඒ දැන් ඒ ශාක සමහර වෙලාවක වියලි කාලවල නම් මෙරිඩ යන්න උනා ඉඩ තියෙනවා සමහර ශාක සම්පූර්ණයෙන් කා දමන අවස්ථාවක් තියෙනවා මේ එතකොට ඒ ශාක ආයේ වැවෙන්නේ නැති අවස්ථා දෙක ගන්න පුළුවන් පුතේ ඒ වගේම තමයි ඔය මුහෝ ගෝන්නු අලින් වගේ සතුනුත් ශාකවල ආහාරයට ගන්න මේ ශාක කොටස් ආහාරයට ගැනීම මේ ඒ ශාකයේ වර්ධනය බාල වෙනවා ඒ වගේම ශාකය මෙරිලා යන්න පුළුවන් අනේ වගේ අවස්ථා අපිට දැක ගන්න පුළුවන් හානි සිදු වෙන අවස්ථා තියෙනවා ශාකයට පුතේ ඉතින් ඔයාලා තවදුරටත් මෙන්න මේ වගේ කරුණු පිළිබඳව නැවතත් මට කියන්න තියෙන තවත් කරුණු අපි මේ කියන දේවල් වලට අමතර හොයලා බලන්න පුතේ ඉතින් අපි ඊළඟට බලමු ඊළඟ කොටසේ ශාක වලින් බොහෝ වෙලාවට අපිට දැන් තේරෙනවා ශාක වලින් සතුන්ට යහපතක් සිද්ධ වෙන අවස්ථා තියෙන්නේ කියලා නේද? තවත් අවස්ථාවලදී හැබැයි ශාක වල සතුන්ගේ ශාක වලට අයහපතක් සිද්ධ වෙන අවස්ථා තියෙනවා. පුතේ අපි බලමු ශාක වලින් සතුන්ට සිද්ධ වෙන යහපත මොකක්ද කියලා. දැන් ආහාර ලබා ගන්න, ආරක්ෂාවට, වාසස්ථාන වලට, සෙවන ලබා ගන්න උන ශාක වලින් සතුන්ට සිද්ධ වෙන යහපතක්. සතුන්ගේ මොනවද මේකට පෙරලා ලැබෙන්නේ? ඔන්න ශාක වලට ඒගොල්ලෝ මල් පරාගණය කරනවා බීජවල විසිර යාම දැන් ඔය වවුළු වගේ සත්තු ගත්තාම ඒගොල්ලෝ අර කජු එහෙම කාලා විරලා පුළ මේ කාලා විරලා ඈත නිලින් දානවා කජු ගෙඩිය ඒ වගේම තව අවස්ථාවල් ගියොත් සමහර සතුන්ගේ ඇඟේ ලොම් වල පිහාටු වල ඇලිලා ගිහිල්ලා තව 30ක ඒ බීජ වැටෙනවා එතකොට එතන ඒ බීජ පැලවෙනවා දැන් ඒ වගේම තව අවස්ථාවල් වලදී ඔපුවක් වගේ එහෙම ශාක වවුළු අර පැණි ගල බීලා තව දිහයක ඈතට ගිහින් දානවා ඒ වගේම තව හොඳ උදාහරණ දිනවා දැන් ওই සමහර සතුන් කාලා දානවා බීජ දැන් බෝවැට වගේ දේවල් ඒ පුංචි ගෙඩි දාති කාලා දානවා කාලා දාලා ඒගොල්ල මල පහ කළාම තව දිහයක ගිහිල්ලා එතන ඒ ගස් හැදෙනවා නුග ගස් අන්න ඒ වගේ වහම එහෙම හැදෙන අවස්ථාවල් තියෙනවා එතකොට ඒ බීජ ව්‍යාප්තියක් වුණ ශාකවල බොබෝ වීමට හේතු වෙනවා මේ සත්තු හින්දා. ඒ වගේම සත්තු මල මුත්‍රා කරන අවස්ථා අපි දැකලා තියෙනවා නේද? විශේෂයෙන්ම ගුවවයෝ වගේ සත්තු දැන් හැම සතෙකෙම බොහෝ වෙලාවට මල මුත්‍රා දැන් මී ශාකයට ඇදිලා එනවා මී මල් කන්ද වවුළු වවුළුන්ගේ වස්තු ඒ කියන්නේ මල පහ කුඹුරට වැටෙනවා කුඹුර බොහොම ශස්ත්‍රීක වෙනවා ඒ කුඹුරවට තියෙන ගස් කොළ ශස්ත්‍රීක වෙනවා අන්න ඒ වගේ සත්ව මල මුත්‍රා ශාකවලට පොහොර විදියට ලැබෙනවා උන ඒවා තමයි අපිට සතුන්ගේ ශාකවලට සිදුවෙන යහපත විදියට සාකච්ඡා කරන්න පුළුවන් ඒ සමහර අවස්ථාවල් වලදී මේ සතුන්ගේ ශාකවලට සිදුවෙන අයහපතත් අපි දැන් දැකගත්තා නේද සත්ව ශාක කොටස් කාලා දාන අවස්ථාවල් දින දැන් විශේෂයෙන්ම ඔයාලා වත්තේ ඔයාලගේ නිරීක්ෂණය කරොත් එහෙම පිටිමකුණු එහෙම සම්පූර්ණ ශාකයකට ආවම ආක්‍රමණය කරන මේ ශාකය සම්පූර්ණයෙන් විනාශ කරලා දාන අවස්ථාවල් දැක ගන්න පුළුවන්. පුතේ ඒ වගේම දැන් ওই දිමියෝ එහෙම ගොටු හැදුවාම මේ දිමියෝ ඉස්සර කාලේ මිනිස්සු ඔය දිමි ගොටු එහෙම දානවා කරවිල වැල් වලට ඒ වගේ වැල් වලට දිමි ගොටු යවනවා. ඇයි ඒ යවන්නේ? එතකොට අර මේ පිටිමකුණ වගේ එහෙම සත්තුන්ව එතකොට අර ශාකවලට හානි කරන සත්තු මේ දිමියෝ කා දානවා. අන්න ඒ වගේ පුතේ පුදුමාකාර සම්බන්ධයක් මේ සතුන් හා ශාක අතර තියෙනවා. ඒ වගේම දැන් ඔයාලා බලන්න අලි අලි විශාල ගස් කොළන් පවා පෙරලලා දාන අවස්ථා අපි දැකලා තියෙනවා.
පඩලා දාලා තියෙන අවස්ථා දැකලා තිනවා. ඒ වගේම වඳුර ශාක වලට හානි කරනවා අත පඩලා දාන අවස්ථා. ඉතින් අන්න ඒ වගේ දේවල් තව ඔය මොන වගේ සත්තු සමහර වෙලාවලදී මේ මෝ ගෝන් වගේ සත්තු ශාක ගවයෝ ශාක කාලා දානවා ගොළු බැල්ලෝ. එතකොට අපි දැන් දැක්ක දාලම්බු එහෙම නේද? එතකොට ඒ ශාකයේ වර්ධනයේ බාල වෙනවා, එහෙම නැත්නම් ශාකයේ විනාශ වෙන අවස්ථා දැක ගන්න පුළුවන්. ඉතින් පුතේ අපිට දැන් මේ තව මම ඔයාලට ඡායාරූප කිහිපයකින් මේ පාඩම මෙත ඒ ඡායාරූප කිහිපයක් පෙන්නලා මේ පාඩම නිමා කරනවා. පුතේ ඔයාලා බලන්න සත්තු ශාකවලට සත්තු ශාකවලට බොහොම සේවයක් සිද්ධ කරන අවස්ථා දැක ගන්න පුළුවන්. සමහර අවස්ථාවල් වලදී සතුන්ගේ ශාකවලට අයහපත් සිද්ධ වෙන අවස්ථාත් අපි දැන් මේ පාඩමේදී සාකච්ඡා කරා. ඉතින් පුතේ කොහොම වුණා මේ ශාක සහ සතුන් අතර තියෙන්නේ පුදුමාකාර අන්තර් සම්බන්ධතාවක්. ඒ අන්තර් සම්බන්ධතාව තේරුම් ගන්න ඔයාලා පරිසරය නිරීක්ෂණය කරලා බලන්න කියලා මම කියනවා. පුතේ අපි මේ ඡායාරූප කිහිපයේ මේ පාඩම නවත්තමු. එහෙනම් දුර පුතාලට සුභ දවසක් වේවා. ආයුබෝවන්. මේ ඡායාරූප කිහිපයත් නරඹලම මේ පාඩම මෙතනින් නිමා කරනවා.